අයිබෝවන් සුබ දවසක් සුබ දවසක් කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. ආදරණීය ජීවිතේ වැඩසටහන් තුළින් අපි හැමදාමත් කතා කරන්නේ ඔබේ ජීවිතේ වැදගත් වෙන දේවල් පිළිබඳවනේ. ඉතින් නිරන්තරයෙන් වගේ ආදරය කියන මාතෘකාව පිළිබඳව අපි කතා බහ කරලා තියෙනවා. අද අපි සූදානම් කතා බහ කරන්න මේ විරහව කියන මාතෘකාව පිළිබඳව. ආදරයට ළඟින්ම තියෙන වචනේ ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා සමහරට විරහව කියන එක ඔබ දන්නේ නැතුව ඇති. හැබැයි ඒක ඔබේ හිතෙන් අහලා බැලුවොත් ඇත්තටම ආදරයට ළඟින්ම තියෙන වචන තමයි විරහව කියන එක. ඉතින් විරහව නිසා අද වෙනකොට ගොඩක් දේවල් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ජීවිත නැති කරගන තත්ත්වයට පත්වලා තියෙනවා සහ කරදර ගොඩකට මුණ බලලා තියෙනවා. ඉතින් ජීවිතේ ආදරෙන් ඉන්නා වගේම මේ දේවල් වලට අපි කොහොමද මුණ දෙන්නේ? විරහව කියන දේ අපි පාලනය කරගන්නේ කොහොමද? මේ දේවල් පිළිබඳව අද දවසේදී විශේෂයෙන්ම අපි කතා බහ කරන්න සූදානම්. මං හිතන්නේ ආදරයට වයස් ભેදයක් නැහැ. ඒ නිසා මේ මාතෘකාව වයස් ભેදයකින් තොරව කතා කරන්න පුළුවන්, ඔයගොල්ලන්ට අහගෙන ඉන්න පුළුවන් මාතෘකාවක් වෙයි. අපිට කියන හැමදාමත් අගේ මේ දේවල් පිළිබඳව කතා බහ කරන්න උපදේශන මනෝවිද්‍යාඥ භාග්‍ය අබේසිංහ මහත්මිය ආයුබෝවන් සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. ආයුබෝවන් කවි සුබ උදෑසනක්. හොඳයි. ඉතින් මම අර කිව්වා වගේ භාග්‍ය මහත්මිය අපි ආදරය ගැන නම් හැමතිස්සෙම නිරන්තරයෙන්ම කතා කරනවා සහ කතා වෙන මාතෘකාව. විරහව කියන වචනයටත් අපි සමහරවිට කැමති නැහැ. ඒ නිසා අද කොහෙද මේක පිළිබඳව වැඩි කතා බහක් නැහැ. මම මුලින්ම දැනගන්න කැමති මේ විරහව කියන්නේ මොකක්ද කියන දේ පිළිබඳව. ඔව්, අපි දන්නවා බොහොම සරල අදහසක් විදිහට ගත්තත් ආදරයක් ඇති වූ තැනකදී ආදරය බිඳ වැටීම, එහෙම නැත්නම් ආදරයෙන් පරාජය වීම, ආදරය අහිමි වීම, මේ සියලු කාරණා එකට එකතු කරලා ගත්තාම අපිට මේ විරහව කියන එක ගන්න පුළුවන්. මොකද අර ඔබ ආරම්භයේදී කිව්වා වගේ ආදරයත් එක්කම අනිත් පැත්තෙන් තියෙන අපි අපොසිට් වර්ඩ් එක, එහෙම නැත්නම් අනිත් පැත්තට තියෙන විරුද්ධාර්ථය තමයි විරහව කියන කාරණා. ඉතින් ඒ නිසා මෙන්න මේ විරහව ජීවිතයේ මිනිස්සුන්ට විරහව ලැබෙන්න පුළුවන් අඩු වැඩි වශයෙන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් විදියට. දැන් ඔබට ලැබෙන විරහව නෙමෙයි මට ලැබෙන්නේ. එතකොට අපි පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාටත් මේ විරහව වෙනස් වෙනවා. එතකොට මේ විරහව අපි කොහොමද ජීවිත අත්දැකීමක් කරගන්නේ? අන්න ඒක තමයි කවි වැදගත්ම වෙන්නේ. මොකද මට මුණ ගැහිලා තියෙනව සායනවලදී විරහව නිසා මුළු ජීවිතේම ඉවරයි. මෙතනින් එහාට මට කිසිම ජීවිතයක් නැහැ. මට ජීවත් වෙලා වැඩක් නැහැ. මට අනාගතයක් නැහැ. මට වෙන කරන්න වෙන කිසිම දෙයක් නැහැ. දැන් මං ඉන්නේ විරහවෙන් පීඩිත, හෙම්බත් වෙලා, දුක් වෙලා, අසරණ වෙලා කියලා. විරහව කියන කාරණාව මතු කරගෙන ජීවිතේ එක තැන නතර වෙන විදිහේ මිනිසුන් මට මුණ ගැහෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සමහර වෙලාවට ඊටත් වඩා තමන්ගේ ජීවිතයට අවාසිදායක, හානිදායක විදියට තීරණ ගන්න අයත් මුණ ගැහෙලා තියෙනවා. ඒ නිසා අපි කොහොමද විරහව ජීවිතයට ආශිර්වාදයක් කරගන්නේ කියන එක ගැන කතා කර සෝදානම් වෙන්නේ. හොඳ, දැන් අපි ගොඩක් වෙලට අහලා තියෙන භාග්‍ය මහත්මිය මේ කියන කතාව තමයි වැඩියෙන් ආදරය කරාම තමයි වැඩියෙන් දුක හිතෙන්නේ. එහෙම නැත්නම් මේ විරහව ඇති වෙන්නේ කේන්ති යන්නේ කියලා. නමුත් අපි ආදරය කරන කාලේ හරි සුන්දරව ගත කරනෝනේ. මේ සුන්දරත්වය මේ දේ නැති වුණාට පස්සේ තමයි අපි දන්නවා ඇති වෙන්නේ කියලා. මේක පාලනය කරගන්නේ ඇත්තටම කොහොමද සහ ආදරය කරපු කෙනෙක්ට එහෙම වෛර කරන්න පුළුවන්ද කියන ප්‍රශ්න තමයි අද සමාජයේ ගොඩක් වෙලට තියෙන්නේ. මොකද වෛරයත් එක්ක මේ හැම ප්‍රශ්නම ඇති වෙන්නේ. අපි ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්, අනිවාර්යෙන්ම කවි, ආදරය කරපු කෙනෙක්ට නම් ඇත්තටම වෛර කරන්න හැකියාවක් නැහැ. ආදරය කරන කෙනෙක්ට මේ ආදර කතාව ඇතුලේ ඉදිරියට යන්න බැරි නම් ආදර කතාව කොතරම් පරණ වුණත්, කොතරම් අවුරුදු ගාණක් ගෙවිලා ගියත් දෙන්නට දෙන්නා ඉස්සරහට යන්න බෑ. එහෙම නැත්තම් දෙන්නට දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැහැ. දෙන්න එක ෆ්ලෝ එකක නැහැ කියලා තේරුනොත් දෙන්නට පුළුවන් තමන්ගේ කැමැත්තෙන් වෙන් වෙන්න. ඒ වෙන්වීම තව කෙනෙක් ප්‍රශ්නයක්, තුන්වෙනි පාර්ශවයක් ප්‍රශ්නයක් කරගත යුත්තේත් නැහැ. දැන් සමහර වෙලාවට මේ ආදරය කරනවා, දෙන්නට දෙන්න ගැලපෙන්නේ නැහැ. හැබැයි මේ අනිත් අය දන්නවා, යාළුවෝ දන්නවා, නෑදෑයෝ දන්නවා, රටක් ගන්නවා, ගමක් ගන්නවා, සෝෂල් මීඩියාවල අපි දෙන්නෙකුට ඉන්නවා කියලා දැකලා තියෙනවා. ඒ හින්දා දැන්නම් අපි දෙන්නට වෙන් වෙන්න බෑ. ඒ හින්දා කොහොම හරි බලෙන් හරි මේක අරගෙන යන්න ඕන කියලා එක්කෙනෙක් විරුද්ධ වෙද්දී අනිත් එක්කෙනා ෆයිට් කරන්න පුළුවන්. එතකොට මම කියන්නේ එතන ඇත්තටම ආදරයක් නැහැ. ආදරය නම් අපි ආදරය කරනකොට ආදරය කරනවා වගේම ආදරය කරන වෙලාවේදී ආදරය කරන්න පුළුවන්. හැබැයි එතනින් එහාට මේ ගමන යන්න බෑ කියලා තේරෙනවා නම් ඒ ගමන යන්න බෑ කියලා කියන කෙනාට අනිත් කෙනාට බලන්න පුළුවන් අපි දෙන්නට මේකේ එකතු වීමක්
වෙන්නම බැරිද? ඒ සාකච්ඡාවත් එහෙම නැත්නම් ඒ කතා බහත් අසාර්ථකයි නම් එක්කෙනෙක්ට විතරක් ඉස්සරහට යන්න බෑනේ. ඒ නිසා දෙන්නම කැමැත්තෙන් වින් වෙන එක තමයි හොඳම මගේ ආයෝජනාව. හැබැයි අර ඔබ කියපු විදියට එක්කෙනෙක් මේකට අකමැති වෙලා එහෙම නැත්නම් ඒ කෙනාට වෙන මේ ආදරයට වඩා ආදරේ කියලා දැනෙන රැඳෙන වෙන කෙනෙක් හම් වෙන්න පුළුවන්. එතකොට ඒ කෙනා සංසන්දනය කරන්න පුළුවන් මට මේ තියෙන ආදරය මෙයත් එක්ක මේ යන ගමන මට මේක හරියන්නේ නැහැ. මට මේක සෙට් වෙන්නේ නැහැ. ඒ හින්දා මම මේක නතර කළා. ඊට වඩා මට කම්ෆර්ටබල් සෝන් එකකට මට සුවපහසු විදියට ආදර කතාව අරගෙන යන්න පුළුවන් කෙනෙක් ළඟට මං යනවා කියලා. මේ හැම දෙයක්ම පුද්ගල මනෝභාවයන් කවි. අපිට චෝදනා කරන්න බෑ පිටින් ඉඳගෙන බලලා මම ඔයාට ආදරෙයි නම් මම ඔයා එක්ක ආදර කතාවක් අරගෙන යනවා නම් හැබැයි අපි දෙන්න අතර අපේ මනෝභාවයන් එක්ක අපේ ආකල්ප එක්ක අපේ හැසිරීම් එක්ක අපි දෙන්නට ඉස්සරහට යන්න බෑ කියලා තේරෙනවා නම් සමහර විට ඒ අර අපි දෙන්න අතර ලොකු ගැප් එකක් නිර්මාණය වෙනවා. ඒක අනිත් අයට පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ ගැප් එක හින්දාම සමහර විට වෙනත් තුන්වෙනි පාර්ශවයකට ඔබ හෝ මම ලං වෙන්න පුළුවන්. එතෙන්දී අනිත් බලාගෙන ඉන්න අයට අනිත් මේ වටේ ඉන්න අයට අයියෝ බලන්නකෝ දැන් මෙයාත් එක්ක නැහැනේ අවුරුදු ගානක් ආදරය කළානේ බඳින්නම නැහිටියේ දැක්කේ නැද්ද අර සෝෂල් මීඩියාවල දෙන්නත් එක්ක එකට දාපු ෆොටෝස්. එහෙම තුන්වෙනි පාර්ශවයක් බාහිර පාර්ශවයන් ඒ වගේ කතන්දර කිව්වා කියලා මෙතන රැඳෙන්න බැරි නම් ඒ විරහව දරාගන්න එක තමයි ජීවිතයට කරගන්න ලොකුම වාසිය. ඒ විරහව ආශිර්වාදයක්. මොකද යන කෙනාට යන්න දෙන එක තමයි කවි හොඳම දේ. බලෙන් අල්ලගන්න බෑ. බලෙන් අපිට අර ගීතයක් තියෙන අර අතින් මේ අපි හිතින් යලා අතින් අල්ලා නවත්තන්නට බෑ කියලා. ඒ වගේ යන කෙනෙකුට යනවනම් ඒ කෙනාට ආශිර්වාද කරන්න ඒ කෙනාට සුබ පතන්න ඔයා මගේ ජීවිතේ ඉඳලා මම ජීවිත කාලෙම දුක් වෙනවට විඳවනවට පසුතැවෙනවට වඩා හොඳයි ඔයා මගෙන් යන එක. ඒක තමයි සරලම කාරණාව. ඒ නිසා මම නිතරම කියන්නේ ගොඩක් වෙලාවට සායනවලට ඇවිල්ලා අඬා වැටෙනවා කවි මට නම් ජීවත් වෙලා වැඩක් නැහැ. මට තව දුරටත් ඉඳලා වැඩක් නැහැ. එයා නැතුව නම් මට අනාගතයක් නැහැ කියලා අඬා වැටෙන දරුවන්ට මං සමහර වෙලාවට කියනවා හරි දැන් මේ ආදර කතාව තියනවා කියලා තිබුණා කියලා ඔයාගේ ජීවිතේට ලැබිච්ච දේවල් මොනවද? ඔයා සතුටින් ඉඳලා තියනවලු. ඒත් නැහැ. දෙන්න අතර ඒත් ප්‍රශ්න. එතකොට මේ අර අනිත් අයට ඕන නිසා අනිත් අය දන්න නිසා රඳවා ගන්න එක ගැන නැවත හිතන්න කියලයි මං ඒ අයට උනත් යෝජනා කරන්නේ. ඒ වගේම තමයි විරහව කියන දේ අපි දරාගෙන අපි ඒකට මූණ දෙන තරමට තමයි අපිට ගැළපෙනම හොඳම කෙනෙක් ලැබෙන්නේ. එහෙම නැතුව අපි අර නොගැලපෙන කෙනා රඳවාගෙන ඉඳීම තුල කවි සමහර විට ඇත්තටම අපිට ආදරය කරන අපිට හොඳින්ම ගැලපෙන කෙනෙක් අපිට මගහැරලා යන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම ආදරය කරන කොටක් සමහර ආදරවන්තයන් ආදරවන්තියන් ඉන්නවා ආදර කතාව ගලාගෙන යන කාලෙදිම දන්නවා අනිවාර්යෙන්ම අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට විරහවක් හිමි වෙනවාම තමයි කියලා. ඒ කියන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් මේ බැඳීමෙන් ඉවත් වෙලා යනවාම තමයි කියලා. එහෙම අයත් මට සායනවලදී මුණ ගැහෙනවා. තනියෙන් ඇවිල්ලා කතා කරලා කියනවා මට FIA එකක් තියෙනවා. මෙච්චර අවුරුදු ගාණක් වෙනවා. හැබැයි මං දන්නවා මැඩම් වැඩි කාලයක් නොගිහිල්ලා එක්ක යාට මාව එපා වෙනවා. එහෙම නැත්තම් මමම මේක නතර කරනවා. අන්න ඒකට ඒ නතර කිරීමට අවශ්‍ය ශක්තිය මට දෙන්න කියලා තමයි ඇවිල්ලා සායනේදී ඇවිල්ලා කතා කරන්නේ. ඉතින් අන්න එහෙම අය ඉන්නවනම් මම කියන්නේ ඇත්තටම හොඳයි. තව කෙනෙක් යනවා කියලා හැඟෙනවනම් තව කෙනෙක් යන්න සූදානම් වෙනවනම් තව කෙනෙක් ගියානම්
අන්න ඒ ගියපු එක යන එක මගහැරෙන එක දරා ගන්න පුළුවන් විදියට අපේ මනස සකස් කර ගන්න ඕන. හැබැයි කවියෙතෙන්දි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන මේ සම්බන්ධව අපි තවත් පාර්ශවයකින් උදව් ගන්නව නම් අන්න ඒ උදව් ගන්න කාගෙන්ද කියන එක. මොකද හේතුව තමයි ඒ උදව් ගන්න ගිහිල්ලා සමහර විට නැති ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙන්න පුළුවන්. සමහර ආදර කතා සමහර ආදර පුරාවත නිම වෙනවා තුන්වෙනි සමහර නොගැලපෙන තුන්වෙනි පාර්ශවයන්ගෙන් තමන්ට තියෙන ප්‍රශ්නය ගැටලුව ගැන කතා කරන්න ගිහිල්ලා අන්තිමට ඒ දෙන්නට වෙන් වෙන්න සිද්ධ වෙනවා. දුක කියනත් අපි හරි කෙනෙක්ව තෝරගන්න ඕනේ කියලා කියනවා. අනිවාර්යයෙන්ම විරහව ගැන වුණත් විරහව ගැන කතා කරන්න වුණත් අපි ගැළපෙන සුදුසු කෙනෙක් තෝරාගත යුතුයි. එහෙම නැත්නම් අපිට ජීවිත කාලෙටම දුක් විඳින්න වෙන තීන්දුව తీරන ගන්න වෙනවා. ඒ වගේම තමයි කවි අනිත් කාරණය මට ගැළපෙන විසඳුම නෙවෙයි විරහවකදී කවියට ගැළපෙන්නේ. ඒ නිසා මට විරහව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඒක කවි එක්ක කතා කරාම කවි දෙන්නේ කවි ගත්ත විසඳුම නම්. එහෙම නැත්නම් කවි දෙන්නේ කවීට ගැළපෙන එහෙම නැත්නම් කවි හිතන විදිහේ කවීගේ මනසත් එක්ක මේ කියන්නේ ගත කරන අත්දැකීම් එක්ක ඔයාගේ තියෙන ඒ ඔයාගේ ගතිගුණ එක්ක ඔයාගේ හැසිරීම එක්ක ඔයාට අනන්‍ය වෙච්ච විසඳුමක් නම් ඔයා මට දෙන්නේ ඒක කිසිසේත්ම මට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා විරහව කියන කාරණාවේදී ඒක මානසිකව ලොකු අරගලයක් ලොකු ප්‍රශ්නයක් ලොකු ගැටලුවක් කරගත්තු කෙනෙක්ට මම යෝජනා කරනවා මම මේ මනෝවිද්‍යාව සම්බන්ධව වෘත්තීය වේදිනියක් විදියට අනිවාර්යයෙන්ම ඔබට ඒ ප්‍රශ්නය මානසිකව ඔබ බිඳ වැටීමකට ඇද වැටීමකට පසුබෑමකට ලක් වෙලා නම් නොසුදුසු කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්නවත් යන්න එපා. අඩුතරමේ ඔබ මෙච්චර පීඩනයකින් මෙච්චර විරහ වේදනාවකින් ඉන්නවා කියලාවත් කියන්න යන්න එපා. අඟවන්නවත් හොඳ නෑ. අඟවන්නවත් එපා. සමහරක් කියන්න පුළුවන් ඔයා මොකක්hari ප්‍රශ්නකින් දින්නේ. ඔයාලා දෙන්න දැන් මොනවා හරි අවුලක්ද? දැන් ඔයාගේ කෙනා වෙන කෙනෙක් එක්ක වෙන සම්බන්ධයක් තියෙනව නේද? එහෙම නැත්නම් එයා දැන් වෙන කෙනෙක් බැඳලා නේද? ඒ වගේ දේවල් ඔබෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. ඔව් ඉතින් එයාට හොඳ නම් මට කමක් නෑ. එපමණයි අර තුන්වෙනි පාර්ශවයකට දිය යුතු උත්තරය. එහෙම නැතුව ඔව් අනේ දැන් මට නම් ඉතින් ඉඳලා වැඩක් නෑ මට හැමදේම එපා වෙලා තියෙන්නේ කියලා අපෙන් පොඩි වචනයක් ගියපු ගමන්ම අර තුන්වෙනි පාර්ශවයට පුළුවන් අපේ විරහව ඒ කෙනාගේ සතුට කරගන්න. ඒ කෙනාට දැන් සමහර මිනිස්සු ඉන්නව කවි තව කෙනෙකුට ප්‍රශ්නයක් නම් ඒ ප්‍රශ්නෙන් විනෝද වෙන මිනිස්සු ඉන්නවා. සතුට වෙන මිනිස්සු. සතුට වෙන මිනිස්සු ඉන්නවා. එතකොට එක්කෙනෙකුට විරහවක් විරහව වේදනාවක් වෙලා පසුතැවීමට වේදනාවට ලක් වෙලා ඉන්නකොට ඒකම අනේ නියමයි මට මං අහපු වෙලාවේ මට කැමැත්තෙන් හිටියේ නෑනේ මට හා කිව්වේ නෑනේ දෙන්නම් හොඳ වැඩක් කියලා සමහර විට තව ටිකක් ඒ ප්‍රශ්නය ඒ විරහවට තව දුකක් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඔයාට ඉන්නවනේ ඔයාට ඉතින් මම මේකට විසඳුමක් දෙන්නම්කෝ එයා නැති වුණාට මට පුළුවන් කියලා අර බොරු අනුකම්පාවක් පෙන්නගෙන සමහර විට අර ළමයාට ඊටත් වඩා දුකටපත් වෙන විදියට ඊටත් වඩා පසුතැවිලි වෙන විදියට අර බොරු හිතවත්කම් බොරු උදව් පෙන්නගෙන ඇවිල්ලා ඒ කෙනාට අර විරහ දුකට වඩා දුකක් එකතු කරන්න පුළුවන් ජීවිතයක ප්‍රශ්න විකිරීම හැකියාවත් වැඩි. වැඩි. ඒ නිසා මම ආයෙත් කියනවා මේ සම්බන්ධව විරහව ඔබට ඔබේ මනෝභාවයන් එක්ක ගලප ගන්න අපහසු විදියට මානසිකව ඔබ වැටලනම් අනිවාර්යයෙන්ම වෘත්තියෙන් මේ සම්බන්ධව කටයුතු කරන්න පුළුවන්. වෘත්තියමය මනෝ උපදේශකවරුන් ඉන්නවා, මනෝ චිකිත්සකවරුන් ඉන්නවා, මනෝ විද්‍යාඥයින් ඉන්නවා. ඊට අමතරව මේ තුන් දෙනාගෙම සහාය ඇතිව ඔබට දරා ගන්නම බැරි තත්ත්වයක් තියෙනවා නම් මනෝ වෛද්‍යවරයෙක්ගේ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට කවි මට මුණ ගැහෙනවා, මට නිින්ද යන්නේ නැහැ, මට සුයිසයිඩ් තෝට්ස් තියෙනවා, මට ගිහිල්ලා යාව මරන්න හිතෙනවා. ඒ වගේ අර හානිකර විදිහේ සිතුවිලි දිගින් දිගට මේ නාය මුණ ගැහෙනවා. එතකොට එයාලට තෙරපිත් අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට ඒ අයට මනෝ වෛද්‍යවරයෙක්ගෙන් ඖෂධීය ප්‍රතිකාරත් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. යන්න ඒ නිසා මේ කියන කාරණාව ඇතුළේ අනිත් එක තමයි විරහව කෙනෙකුගෙන් කෙනෙකුට දරා ගැනීමේ ප්‍රමාණය විදිහ ඒක වෙනස් වෙනවා.
මට දරාගෙන අනේ ඒ කෙනාට යන්න දුන්නට මේ කමක් නෑ මට ඒක මේ ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි එයාට හොඳ නිසානේ යා ගියේ එයාට මං එක්ක ඉන්න බැරි නිසානේ යා ගියේ කමක් නෑ කියලා මට හිත හදාගන්න පුළුවන් වුණාට කවියට එහෙම හිත හදාගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මම කවියව අපහසුතාවයට පත් කරන්න හොඳ නෑ. අයියෝ අනේ කාට යන්න දෙන්න ඔයාට ඕක හිත හදාගන්න බැරිද? ඔයාට බැරිද ඕක පාලනය කරගන්න කියලා මම මගේ මනෝභාවයන් එක්ක ඔයාට ඒ විරහව ඔයාට දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. සමහර විට ඒ විරහව නිසා නෙවෙයි වෙන්න පුළුවන් ඔයා අපහසුතාවයට පත් වෙන්නේ. මගේ කතා විලාශය මං ඔයාට දෙන උපදේශ මං ඔයත් එක්ක කටයුතු කරන විදියින්ද සමහර විට විරහව දුකට වඩා එහෙම නැත්නම් ඔයා විරහවත් එක්ක ගන්න තීරණයට වඩා අපහසුතාවයකින් ඔයා ඉන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා අපිට මේ විරහව කියන එක ජීවිතයට ඇත්තටම ආශිර්වාදයක් කරගන්නවද එහෙම නැත්නම් මුළු ජීවිතයම එතනින් නිමයි කියලා තීරණය කරනවද කියන හැකියාව තියෙන්නේ අපිටමයි. අපිට ඒ සම්බන්ධව තනියම තීරණයක් ගන්න හැකියාවක් නැත්නම් හොඳම දේ තමයි අර මං කලින් කිව්වා වගේ වෘත්තීය වේදිකාවේ සහාය ලබා ගන්න එක. ඒ වගේම අපිට පුළුවන් නම් ආදරය කරනකොට තේරෙනවා නම් අපි දෙන්නට එකට ඉන්න බෑ කියලා ඒක ජීවිතයේ විරහව ජීවිතයේ සුන්දර අත්දැකීමක් කරගන්න. ඒක ඒ අත්දැකීමත් ඉතාමත් වටිනව ජීවිත කතාවට. ශෂික සදීප් කියලා කියන්නේ වර්තමානයේ බොහොම ලස්සනට ආදරය විරහව ගැන කවි ලියන තාරුණ්‍ය කවියෙක්. ශෂික ලියනවා ඔහුගේ අම්මපයි මං කඩුව දුන්නා කියන කාව්‍ය කෘතියේ පෙම් කරපු උන් අපි කියලා කෙටි කවියක්. ශෂිකගේ හවිය තියෙන්නේ මෙහෙමයි. අත් බැඳන් දුර ගියත් එකම පාරක වෙලි අතරමඟ දුටුවේ නැහැ කිසිදාක මල් වෙඩි. ඉතිරි කරගෙන කඳුළු අඬන්නට හොඳ හැටි අහිමි වන බව දැනම පෙම් කරපු උන් අපි. ඒ නිසා අහිමි වෙනවා කියලා ආදරය කරනකොට දැනෙන්න පුළුවන් මේ කතාව ඇතුලේ අහිමි වීමක් තියෙනවා කියලා. එතකොට ඒ අහිමි වීම දැනගෙන ජීවිතේ ඉස්සරහට යනවා මිසක් එහෙම නැතුව අනිත් කෙනාට වෙඩි පෙන්වන්න එහෙම නැත්නම් අනිත් කෙනාට පිහියෙන් අනින්න අනිත් කෙනාවගේ ඊළඟට යන තැන ප්‍රශ්න ඇති කරන්න එකට හිටපු ෆොටෝ සමාජගත කරන්න එයා මෙහෙමයි මෙහෙමයි කියලා චරිත සහතික දෙන්න යනවට වඩා නොගැලපෙනව නම් ඉස්සරහට යන්න බැරි නම් අනිත් කෙනා ගියා නම් ඒක මගේ ජීවිතේට වෙච්ච හොඳම දේ කියලා හිතාගෙන ඉස්සරහට යන එක තමයි කළ යුත්තේ. හොඳයි භාග්‍ය මහත්මිය කිව්වාගේ ගොඩක් වෙලාවට ආදර කතාවල තියෙන ප්‍රශ්නක් තමයි අවුරුදු ගණනාවක් මේ ආදරය කරපු නිසා එහෙම නැත්නම් කාලය ගත වෙච්ච නිසා ගොඩක් වෙලාවට අපි තවත් පාර්ශ්වයන් ගැන හිතනවා මේකට ගෙදරින් මොනවා කියද නැදෑ මොනවා කියද යාළුවෝ මොනවා කියද ඊට පස්සේ මේ වෙනකොට තාක්ෂණ දියුණුවේ සෝෂල් මීඩියා වලින් මොන වගේ දේවල් කියද කියන හිතනවා. හැබැයි මෙතන තව වැදගත් දෙයක් තමයි අපි හිතමු කෙනෙක් අවුරුදු 5ක් 10ක් 15ක් ආදරය කරන කරලා එතනින් පස්සේ විවාහ වෙනවනේ. ඒ කාලය තුර මං හිතන්නේ අපි විවාහයෙන් පස්සේ අපි කියන මරණ ගම්මින්නේ අපේ සහකාරියත් එක්ක සහකාරියත් එක්ක කියලා. මේ කාලේ අපිට ගොඩක් වටිනවනේ හිතන සමහර වෙලාවට සමහරු තමන්ගේ ජීවිතේම පෝජා කරන මේ දේ නිසා තවත් පාර්ශ්වයක් නිසා. හැබැයි ඒකෙන් මං හිතන්නේ ජීවිතේ ඉතුරු කාලය අපිට සමහරලාට අපි නොගලපෙන කෙනෙක් එක්ක ඉන්නවා කියන එක අපි කැමති නැති කෙනෙක් එක්ක ඉන්නවා කියන එක තමන්ගේ ජීවිතේ අපි කියන නිකන් මැරි මැරි ඉපදෙනා වගේ කියලා. අපි අන්තිම විනාඩි කිහිපෙ ඉන්න නිසා මං කැමති ඒ වගේ තීරණයක ඉන්න අයට සහ ඒ වගේ තීරණයක් කරම් මේ වෙනකොට සමහර පිට ආදරේ වේදනාවෙන් ඉන්න පිරිසට මොනවද කියන්න තියෙන්නේ? ඒක කවි කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙනවා. එතකොට දැන් මේ අපි ආදරණීය ජීවිතයෙන් මේ කතා කරන මේ කාරණා අරගෙන තමන්ගේ සමස්ත ජීවිතයටම මේක එකතු කරලා දැන් එහෙම කියපු විදියට දැන් කසාද බැඳලා නම් ඉන්නේ. දැන් ඉතින් අර මේ උදේ වැඩසටහනෙත් කිව්වා දැන් ඉඳලා වැඩක් නැහැ කියලා හදිසි ඉක්මන් තීරණ ගන්න නෙවෙයි. ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධව මම කියන්නේ ඔබට ඒ ඔබේ පාර්ට්නර් එක්ක කතා කරලා දෙන්නනේ ඉස්සෙල්ල කතා කරන්න ඕන. මේක තුන්වෙනි පාර්ශවයකට යන්න කලින් දෙදෙනා එක්කයි මේ කතාව සිදුවිය යුත්තේ. මේ දෙදෙනා එක්ක මේ කතාව සිදු කරගන්න උත්සාහ කරන්න. ඒ කතාවට ඔබට දෙදෙනාට ඒ සම්බන්ධව තියෙන හැකියාව හෝ නොහැකියාව මත තමයි
ඊළඟ ස්ටෙප් එකට අපිට බලන්න වෙන්නේ දෙන්නට කතා කරලා විසඳුමකට එන්න බැරි නම් මම අර කලින් යෝජනා කරපු විදියට මේ සඳහා පළපුරුද්ද වෘත්තීය දැනුම තියෙන සුදුසුකම්ලත් වෘත්තීය වේදිකාවේ ළඟට ගිහිල්ලා ඔබේ මේ ප්‍රශ්නය ගැන විවෘතව කතා කරන්න. එහෙම නැතුව මම හොඳයි මම හරි මට ප්‍රශ්නයක් කියලා කියනවට වඩා එයා හොඳ එයා වැරදි අපිට ප්‍රශ්නයක් එයා මෙහෙමයි කියලා කියනවට වඩා දෙන්නම ගිහිල්ලා අපි දෙන්න දැන් ඉන්න තත්වය මේකයි කියන එක එහෙම කිව්වහම අන්න එතෙන්දී අපිට පුළුවන්කමක් තියෙනවා වෘත්තීයමය සහයක් ලබා දෙන්න. ඒකයි මං කිව්වේ කවි කෙනෙකුගෙන් කෙනෙකුට මේ තියෙන ප්‍රශ්නය වෙනස් වෙනවා. කෙනෙකුගෙන් කෙනෙකුට මේ විරහව ඇති වෙන්න තියෙන හේතුත් වෙනස් වෙනවා. අවුරුදු ගණන් ආදරය කළා අවුරුදු ගණන් එකට හිටියා වගේ නෙමෙයි සමහර වෙලාවට වෙන් වෙන්න තියෙන හේතුව මේ සමහර විට මේ පුංචි කාලෙකදී ඇති වෙච්ච සිදුවීමක් ප්‍රශ්නයක් මනෝභාවයක් වෙන්න පුළුවන්. අන්න ඒකයි මම කියන්නේ විරහව වුණත් අපි ජීවිතේට ආශිර්වාදයක් කරගන්න ඕන. විරහව කියලා කියන්නේ නරක දෙයක් නෙමෙයි. විරහව හින්දා අපි ජීවිතේ නතර කරගත යුතු නැහැ. ඒ අපිට තමයි හැකියාව තියෙන්නේ. අපි තමයි තීරණය කරන්න ඕන මේ විරහව ජීවිතයේ අත්දැකීමක් කරගෙන අපි ජීවිතයේ ඉස්සරහට යනවද නැත්නම් විරහව හින්දා අපි ජීවිතේ එකතැන නතර වෙනවද අපේ ජීවිතේ අපි නොගැලපෙන තීන්දුව තීරණ ගන්නවද කියන එක. හොඳයි. ගොඩක් වෙලාවට මං හිතන්නේ විරහව නිසා මේ ඇතිවෙන කේන්තිය එහෙම නැත්නම් මේ කෝපයත් එක්ක ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි තමන්ට හානියක් කරගන්නා වගේම අනිත් කෙනාටත් දෙයක් කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි අපේ භාෂාවෙන් කිව්වොත් මරාගෙන මැරෙනවා කියන එක නෙමෙයි නැත්නම් මං හොඳින් ඉන්න දෙන්නේ නැහැ කියලා. මේ වගේ ආදරය කරපු අයටම තමයි අපි වෛර කරන්න පටන් ගන්නෙ. මේ දේවල් පාලනය කරගන්න ගොඩක් වෙලාවට බැරිකම නිසා තමයි මං හිතන්නේ තවත් පාෂන් එකතු වෙනවා. ඊට පස්සේ දෙදෙනෙක් අතර තිබ්බ ප්‍රශ්නයක් පවුලකට යනවා. පවුලක් අතර තිබ්බ ප්‍රශ්නයක් මේක විහිදෙනවා. මේ දේ පාලනය කරගන්නේ කොහොමද කියලා අපි ඉතාමත් කෙටියෙන් කියලා වැඩසටහන අවසන් කරමු. ඔව්, ඇත්තටම කවි මම මේ ගැන කලින් සඳහන් කරා. මම කියන්නෙම අපි ඒ ගැන මේ මනෝභාවයන් එක්ක අපිට තනියම පාලනය කරගන්න ගලප ගන්න හැකියාවක් නැත්නම් අනිවාර්යෙන්ම අපි විශ්වාසනීය ඒ සඳහා අපිට අයහපතක් නොවන අපේ ජීවිතයට යහපතක් වෙන අපිට උදව්වක් ගන්න පුළුවන් කෙනෙක්ගෙන් මේ සඳහා මම මේ භාෂණයක ඉන්නවා මට මෙහෙම ගැටලුවක් තියෙනවා මට උදව් කරන්න කියලා මම නම් යෝජනා කරන්නෙම වෘත්තීය වේදිකාවේ සහාය ගන්න කියන කාරණාව තමයි. හොඳයි. දැනුම තියෙන ඒ පිළිබඳ පළපුරුද්දක් තියෙන කෙනෙක්ට ඔබේ ප්‍රශ්න යොමු කරොත් මං හිතන්නේ ඔබට ඉතාමත් හොඳින් ඒ දේවල් පිළිබඳව කතා බහ කරන්න අවස්ථාවක් තිබෙනවා. මම මෙතුණිගේ දුරකථන අංකයක් මතක් කරන්නම්. 071-602-19 කියන දුරකථන අංකයට ඔබට කතා කරලා මේ වගේ ප්‍රශ්න විතරක් නෙමෙයි ඔබ දන්න අපේ රන්තරයෙන්ම අපේ වැඩසටහන තුළින් කතා කරන මාතෘකා මේ වගේ කාලීන මාතෘකා පිළිබඳව ඔබට දැනගත හැකියාව තියෙනවා. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වුණාට බෙහෙත් ස්තුතිවන්ත වෙනවා. මං හිතන්නේ ආදරය කරනා වගේම විරහව කියන එක කොහොමද අපි පාලනය කරගන්න ඕනේ කියන කරුණු කාරණා කියලා දුන්නට ස්තුතිවන්ත වෙන ගමන් සමුදෙනවා. ආයුබෝවන්. බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.